මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙසින් අද දිනේදී සම්මාන හිමි කර ගන්න ලබනවා FAS net mini. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවේ තවත් එක් අදියරක් සම්පූර්ණ කරපු හිතවතියක් තමයි අපිත් එක්ක අද මේ ඉන්නේ. ඉතින් ඔයාගෙන පුංචි විස්තරයක් අපිත් එක්ක කියමුද? මගේ නම MS නෙත්මිනි. මම රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය හදාරමින් සිටින ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලැබන ගමන් මේ වගේ පාඨමාලාවක් කරන්න ඇයි ඔබට හිතුනේ? මම මේ පාඨමාලාව ගැන දැනගන්නේ මගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගෙන්. ඇත්තටම මේ පාඨමාලාව හොඳ වැදගත් පිළිගත් සහතිකයක් ලබා දෙන පාඨමාලාවක් කියලා දැනගන්නවා. ඒ නිසා ඉතින් මගේ හීනවලට යන්න මේකත් මගේ එක් අවස්ථාවක් කරගෙන මම මේ පාඨමාලාවට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ඇය තමයි අද දවසේ හොඳම ශිෂ්‍යාව. එහෙමත් නැත්නම් අපේ වචනෙන් කියනවා නම් බෙස්ට් ටොප් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාව පිළිබඳ වැඩ කටයුතු කරගෙන යනකොට ඔයා මොන වගේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ කියලා අපි දැනගන්න කැමතියි. මම කැම්පස් එකේ වැඩත් එක්ක තමයි මේ කරගෙන ගියේ. ඉතින් ඒ වැඩයි මේ එක්සෑමෝයි හැමදේම සමානව කරගෙන සර් ගොඩක් අපිත් එක්ක හිතවත් වුණා. ඒ කියන්නේ විභාගවලදී අපි ඔන්ලයින් ඉගැන්නුවාට ෆිසිකල් ක්ලාස් එක වගේ තමයි අපිට ඉගැන්නුවේ. ඉතින් ඒ සර්ගේ ඉගැන්වීම් රටාව සහ අපිට ඕනි ප්‍රශ්නයක් සර්ගෙන් අහන්න පුළුවන් සර් හැමදේටම උත්තර දෙනවා. ඒ වගේම සර් අපිට විභාගයක් ලං වෙද්දී අනිවාර්යෙන් අනුමාන ප්‍රශ්න පත්‍ර එවම කරනවා. ඉතින් ගොඩක් සතුටුයි සර් අපිත් එක්ක ඒ වගේ එකතු වෙලා වැඩ කළා. අද මෙතන මේ ජයග්‍රහණය ලබා ගන්න සර්ට් එකේ හේතුව. ඉතින් අනිත් අයට ඇච්චෙන බය නැතුව මේ පාඨමාලාව හදාරන්න ඔයාලගේ හිනවලට යන හොඳ අවස්ථාවක්. දුව අද ජීවිතේ තවත් එක් අදියරක් ඉදිරියට ගිහින් තිනවා. ඒ ගැන අම්මට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? සතුටුයි. විද්‍යාලේ වැඩත් එක්කනේ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ දුෂ්කර වැඩක්නේ. ඒක නිසා ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ අමාරු අම්මෙන්දි මේක ජයග්‍රහණය කළා කියලා ගොඩක් සතුටුයි. මම අනිත් අම්මලාට කියන්නේ මම කියන්න කියන්නේ ඉතින් ළමයි බය නැතුව වැඩසටහන් වලට ඉදිරිපත් කරලා ළමයින්ට ඉතින් තව දැනුමක් ලබා දෙන්න කියලා තමයි කියන්නේ.